මන්නම් කිව්වද එන්නම් කිව්වකෝ පෙරවා යෝ කෑවද කිසිම දෙයක් නැ මට නම් එපා වෙලා තියෙන දෙන්න බැලුවද දලුවද කියලා බැලුවද අනේ අපේ මගේ කට 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 ඇති වැඩක් නැහැ කියලා ඒක ලැජ්ජාවක් නැතුව කියන හැටි හනේ අනේ මඤ්ඤොක්ක තියෙන තැන කියලාත් බැරි වුණා එකෙන් අලයක් ගලව ගන්න හිටකින් පිරිමියෙද්ද නැත්තම් කාටද කියන්නේ ඇයි මං කියනකොට ලැජ්ජයිද දැන් කුසගින්නක් නැද්ද ඇයි කවුද කවුද අනේ ඉතින් ඔහෙම කියන්න එපා ඇත්තද නමද නැන මන්නන් හෙම වෙලා නෑ ඔයානේ මොකද හැම තිස්සෙම දිව දාන්නේ ඇත්තද අනේ මොකද අර හෙම වෙලා කියන්නේ අපෝ මන්නන් හිතලවත් නෑ ඇයි කවුද ඔයාද ඇත්තටම බලන්ද අම්මෝ ලස්සන මලක් ගහන මං යාදි කොන්නේ ලස්සනයි මගේ පැටියෝ එහෙනම් එහෙනම් කොයිද ගහන්නේ මොකක් මොකක් ඇත්තද මට හිතෙනවා ඒක ගහපුවම ඔයා ලස්සනයි කියලා හොඳයි හොඳයි අනේ ඔයා ලස්සන කවි දන්නවද කියන්නකෝ ලස්සන ආදර බර ලස්සන කවිය ආදර වදන්දාලන කියන්නකෝ පුංචි පුතුමගේ කත කරලාගේ වටේ නම කියනවා උඹ කරපු කත වැඩේ අම්මිටයි මටයි එහෙම එකක් නෙමෙයි මං කිව්වේ ලස්සන ආදරී දෙන හා කියන්න පුන්සඳරට ඇවතින්නේ හරි නැදට රන්කඳ කියා පොල්ග පොත නොකින්ද අපෝ තුන්යම හීන නැකදක හොරපු කඩන කොට අපේ රන්කඳ කියන්න තමත් වලල්ල ගහ මුලද අයෝ හප්පෝ එහෙනම් අපි දෙන්නම එක්ක වෙලා එකක් කියමු දැන් කටියෙන් ඉස්සලා එහෙනම් හා හොඳයි එහෙනම් මම 1 2 3 කියද්දි ඔය අල්ලන්න ඕනේ ඔන්න හරියට 1 2 3 Oh,
කවදාවත් නැතුව නෑ නෑ ඉතින් අපච්චියා දන්නේ නැද්ද ඉතින් අපච්චියාගේ පොඩි දෝනියා විනෝදෙන්නේ මගේ බඩ පිස්සි කොහක්කා අක්කණ්ඩි එයි එයි මේ එනව ඇති දැන් මගේ එනව ඇති ඉතින් මට කියන් දුවේ මෙච්චර සතුටු වෙන්න මොන කාරණාවක් දහවල් එකටද කියලා අනේ අපච්චියෝ එහෙම දෙයක් නෙමේ ඉතින් අක්කයි මායි ඉතින් දන්නවද හැමදාම නේද ආ අනේ අපච්චි මේ මොකටද ඒ දුවේ අපච්චි අනේ අපච්චි මම රැකගන්න නැහැ මගේ අපච්චි කියම් මොකද උනේ කියලා උදේ අපච්චි උදේ රංගු ආදර කරන කෙනෙක් වැරද්දද මමන්ඩි තේරුම මොකද්ද කියලා මට වඩා හොඳට ඔයාගේ දෝනියන් දැන් අහගන්න. දුවේ අපච්චි මොකද්ද සිද්ධ වුනේ මේ වෙදිනම් වල දැන් අතර අරුතබර වෙන්න තර. මගේ අපච්චි ආදරේ කියනවා කියන්නේ ඒක වැරද්දක්ද? නැහැ නේද? මං රාජකුමාරයාට ආදරේ වැරද්දක් නොවේ. ඒත් මොකද්ද මේ විදිහට මේ කුලප් වෙන්න තරම් මේ විදිහට කටයුතු කරන්න තරම් සිද්ධ වුණු කාරණාව? අනේ අපච්චි ඒ රාජකුමාරට මම ආදරේ. මේ රංගෝ අයන්ඩි මට ඉරියර කරන්න මොනවද කියන්නකෝ? මොන රාජකුමාරයටද? අනේ අපච්චි ලස්සන රාජකුමාරයෙක් අම්ම වුණා. එයාට මං ගොඩාක් ආදරේ. වහපියා කට. ආ අනේ අපච්චි හිතුවද හමු වෙන හැම කාටම තී ආදරේ කරන්න? නෑ නෑ මං ඔය රාජකුමාරය ඔය කියනුන් අපිට විශ්වාස කළනු හැකි. අපච්චි ඒ රාජකුමාරයා එහෙම කෙනෙක් නෙමෙයි මගේ අපච්චි. එයා හරිම හොඳයි. එයා කවදාවත් මාව අමතක කරන්නේත් නැහැ. එයාමට ගොඩ ආදරේ. ඔබ කියා සිටින්නේ නැත්තේ. ඇයි සුබදිනකට කියා සිටින්නේ නැත්තේ මං එයාට ආදරේ කරනවා කියලා. මං ඒක උහ කරගන්න කැමති ඉන්න කියලා. සංගු අයියනේ. අපච්චි මම මේ මගේ සංගු පුතාට පොරොන්දුවක් වෙලා තියෙන්නේ. ඒ මොකද්ද? ඒක අපිට එක නොවේයි. ඒක මගේ එකම නංගිගේ දරුවා. ඉතින් අපච්චි විවාහ වෙනව නම් විවාහ වෙන්න ඕනේ රංගු එක විතරම. මගේ අපච්චි ඔයාමට මේක මේ ගැන ඉස්සෙල්ලා කිව්වේ නැහනේ. මං කවමදාකවත් මට ඒ දේ කරන්න පුළුවන් කමක් නැහැ. මං ආදරේ කරන නම් ආදරේ කරන මේ ලෝකෙම එක් කෙනෙකුටයි. ඒ තමයි රාජකුමාරයා. මට කවදාවත් මේ රංගු අයියට ආදරේ කරන්න ඕනේ දැක්වත් නැහැ. රංගි සුබෝදනී. රංගු අයියනේ. කියන්නේ ඔය විතර කතා කරන්න එපා. ඔබ රංගු අයියනේ. අපි එක වැලි කෙලියේ පටන් එකට ජීවත් වුණා. ඔව්. මා රේනු නංගි ඒක දන්නවා මං දන්නවා මගේ දහසක් බලාපොරොත්තු තිබුණා මං හිතුවේ ඔබට
එතකොට අප්පච්චි හැම දෙයක්ම හිත ප්‍රකාශ කරන්නේ නැති නේද? හරංගෝ යන්නේ. මගේ අප්පච්චි මට මේ ගැන කිසිම දෙයක් කිව්වේ නැහැ. මගේ අප්පච්චි කිව්වද ඔයාට? මේ ගැන කිව්වද? කිව්වේ නැහනේ. මේ අපද නෑ. ප්‍රමාද නෑ, ප්‍රමාද නෑ. ඒක අපිට කතා කරලා විසඳ ගන්න පුළුවන් දේවල්. සුබදී නංගි. අයියනි කියන්න. නංගි. කියන්න. මම්මගේ අද්දකේ කර ගැටෙනකම් එනේ පැලේ කුඹුරේ කොටලා. වන්දන්නවා. හැම දෙයක් විතරකට බොල අස්සල මනබාලියක් කරගෙන මගේ පැත්තට ගෙන යන්නයි. ඒ සියල්ලම මම දන්නවා. පහතන්නේ මගේ සුන්දර ලෝකේ විනාශ කළ තමන්ටද? නංගි. මේ බලපන්. මේ හදවතේ ඇවිල්ලා තිබෙන්නේ රාජකුමාරයා ගැන ආදරේ හෙප්පිටම නැති කරගනින්. ඔබ වෙනුවෙන් ජීවත් වෙන්න ඔබ වෙනුවෙන් සදා කාලික උපහාරස්සා කරන්න. ඔරක ගන්න මේ ගම්මානේ මේ රංගු අයියා ඉන්නවා. අනේ රංගු. ඔබට මතක නැද්ද? ඔබ කට පුරා රංගු අයියා කියලා කතා කරනකොට ඔබ කට පුරා රංගු අයියා කියලා කෑ ගහනකොට අපි එකට දුක සැප ගහගත්තා. මේ බලපන් නංගි. මහවණුරුට ගිහිල්ලා අපිට කොමාදන් කරලා අපි ගඩා ගෙඩි කාලා. අපි නේරංජන නංගි අපිට සෙල්ලක් මේ යුගේ ඔබට මතක නැද්ද නංගි? ඔබ කට පුරා රංගු අයියා කියලා කෑ ගහනකොට ඔබට කියලා කියාපන්නම් ගියේ. මට කවදාවත් ඒක කරන්න පුළුවන්කම නැහැ රංගු අයියා. ඔයාට ආදර කරන්න මගේ මේ හදවතේ තූටි ඉඩක්වත් නැහැ. මං ඒ ආදරය කරන නම් ආදර කරන රාජකුමාරයාට විතරමයි. මං එයාට විතරයි ආදරය කරන්නේ. මං එයාට විතරයි ආදර කරන්නේ. ඔයාලා ඕන දෙයක් කරගන්න අප්පච්චි. ඔයාමට මේ ගැන කිසිම දෙයක් කිව්වේ නැහැ. ඔයාලා ඕන දෙයක් කරගන්න මගේ පාඩේ පරි ජීවත් වෙන්න දරිද. මම අරියන්න. අප්පච්චි! ඔබ නවතින්න. අප්පච්චියෝ බලන්නකෝ අක්කා. පුතේ රංගු. මෙහාට වරේ පුතේ. මෙහාට වරේ. ඔයයිටි දැන් තමයි මාමා මොකද මාමා මේකේ තේරුම මාමා ඔබ මට පොරොන්දු නැනේ දයාගෙන බලාපොරොත්තු තියාගන්න කියලා මං දහසක් වැදු මං යාළක බලාපොරොත්තු තියාගත්තා මේ බලපම්මගේ අද්දෙක මේ බලපම්මගේ අද්දෙක මම හරක බාන්ති කරලා මං එහෙම වස්තුක්ම එකතු කරගත්තේ මං හිසු කර ඈත පේන කුරු යායේ කොටලා ඒ හැම බුදලක්ම එකතු කරගත්තේ එයාව ලස්සන මනමාලියක් කරගෙන දැන් තමයි සුබෝදරි ළඟට එක්ක සාලික ජීවත් වෙන්නයි ඒ හැම සීනියක්ම මගේ පොත වෙලා යන්න දාන්නේ මාමේ ඒ හැම සීනියක්ම මගේ පොත වෙලා යන්න දාන්නේ මාමේ රංගු අයියන්ට ඉති ගෝරු ඉස්සෙල්ලා අපේ අක්කට කියන්න එපෙයි නගා උඹට තිබුණා මේ දේවල් අස්කන්න ඉතින් මන් දන්නවද මන් දන්නවා ඔයා අපට ආදර කරනවා කියලා ඔබත් මොකක් හරි නාටකයකට පියවර තබලා තිබෙනවා හැබැයි එකක් මතක තියාගන්න වෙනු නංගි මොකද උඹලා ওই ලොකු ලොකු අතු අල්ලන්න ගිහිල්ලා උඹලා අමාරුයි වැටෙනවා වැටේ වැටේ එහෙම වැටුණ දවසකට මේ රංගු අය නැති වෙයි උඹලා හැමෝටම උඹලා හැමෝටම දුකින් කාලය ගත කරන්න වෙයි නංගි උඹලා හැම දෙයක්ම අමතක කරලා මේ බලපන් නංගි අතීතයේ මොන තරම් සුන්දරද ඒ සුන්දර මිහිරියව රැකගන්න නංගි උඹලට පුළුවන්කමක් නැහැ අපි එකට එකට උඹයි මායි සුබෝදිනයි අපි එකට වැලිසෙල්ලම් කළේ අපි එක දුක සැප බෙදාගත්තා අපි එක එක ආලහලිය තම්බලා නිරුනිසත් එක්ක අපි එක වේල කරකන කපි ජීවත් වුණා ඉතින් අගෝයියන්ට මන් දන්නා ඒක ඔබ මේක තේරුම් කරලා දීපන් ඔබ මේක තේරුම් කරලා දීපන් මං ඉතින් උඹලගේ නම් ගොයියා සදහටම පිස්සෙක් වෙයි සදහටම පිස්සෙක් වෙයි එච්චරයි අම්මාදෝ ආ නංගෝයියන්ට යනවා අපච්චෝ එන්නකෝ යන්න අනේ රංගු අයියන්ටි ඔහම ඉන්න අපච්චෝ ජල් මගදිය Yeah.
විදිහට රංගු එදා අපූර්ව සිහිනයක් දැක්කා. සුබදී නංගි ඔයා මල් ළඟ හිටියනේ. නංගි කොහොමද? නංගි නංගි මේක සිහිනයක්ද? නංගි මේක සිහිනයක්ද? උඹේ අයියාගේ හදවත ගොඩක් විදනවා නංගියේ. උඹේ අයියා උඹට ආදරේ කළේ මුළු හදවතින්මයි නංගියේ. ඒත් උඹේ අයියාගේ හැම ප්‍රාර්ථනාවක්ම සිහිනයක් වෙලා පොද වෙලා යන්න යන්නේ නංගියේ. මට බෑ නංගියේ, උඹ නැතුව මට බෑ. මං උඹ වෙනුවෙන් ජීවත් උනේ නංගියේ. මං උඹ වෙනුවෙන් ජීවත් උනේ. ඔව් නංගියේ. මොකද කරන්නේ? තව කොටස ආසන කොටස. ඔව් ප්‍රේක්ෂකින් සිටිනවා. නමුත් තව කොටසක් ඉල්ලනවා. මම කොතනින්ද ආරම්භ කර? හරි, අපි වෙනම් ඉතාමත් දික්කුණ එක කොටසක් බලමු. දෙදෙනි කාලේ මදි. ඔබට මේක ආවට ගියාට දුවලා කියන දුවගෙන ගිහිල්ලා කරන්න පුළුවන් නාට සම්දර්ශන නෙවෙයි. මේකේ ලස්සන වින්දින ඔබට ලබා දෙන්න ඕන. එහෙනම් අපි තාවකාලිකව ඔබෙන් සමගන්නවා. හැම රාත්‍රියේ අපිට